අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ 21 සිට ඉන්නේ ITN දේවා ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල පොලට යන වාට වඩා චන්ද පොලට යන්නේක ආරක්ෂිතයි මැකෝ කියයි පාතාලී තවත් දෙකක් ගිනියවිත් එකම පොලිස් දැලේ ඊයේ දවස සුබයි එකම කොරෝනා රෝගියෙක්වත් වාර්තා නොවේ ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳන්න සැලසුම් සකස් කොට අවසන් අගමැති කියා කැපෙලේ මනාපීට තවත් දින දෙකක් කොරෝනා වයි දූෂණයයි නිසා ඊශ්‍රායල් අගමැතිට ගෙදර යන්න වෙන ලකුණු ප්‍රථමයෙන් අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත පොලිටිකොස් බඩුමිලදී ගන්නවාට වඩා ඡන්දය දැමීමට යාම ආරක්ෂාකාරී බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා. එක්කෙනෙක්වත් වැඩට නැවිලා ඉන්නපා ඡන්දෙට. එන්න බය නැතුව එන්න. එදිනෙදා වැඩට ඇවිල්ලා ඔෆිස් එකට වඩා අපේ ඡන්ද පොල සුරක්ෂිත. පොලේ ගිහිල්ලා එළවලු වරන් සල්ලි ගණන් කරනවට වඩා අපේ ඡන්ද පත්‍රිකා ගණන් කරන එක සුරක්ෂිතයි. කවුරු හරි ගියොත් මේ නිරෝධායන අයගෙන් එයිද? නෑ ඉන්නේ නෑ දවස් දෙකනේ තියෙන්නේ. කඩදාසි වල වැඩි මොනොත් උනනේ. ඡන්ද පොලේදී බැලට් පේපර් එකේ ගෑවෙන්නේම නැත. ගණන් කරන තැන්දි වෙන්නේත් නැහැ. කෝච්චියේ පය හතරක් එකට වාඩි වෙලා පහක් දෙකක් තුනක් වාඩි වෙලා එනවා. කාර්යාලයකට වාඩි වෙලා එනවා. ගණන් කරන තැනදී අපි මීටරේ දුර තියලා තමයි ගණන් කරන්නේ. මහින්ද දේශප්‍රිය මහතා මෙබව සඳහන් කළේ මැතිවරණ මහලිකම් කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූද මැතිවරණයේ පැවැත්වීමට සහාය ලබා දෙන බවට ඔවුන් සාතික වූ බවද ඒ මහතා සඳහන් කළා. ඡන්දෙ තියන්න පුළුවන් සමහර අය නැති වුණාම උදාහරණයක් ඇරෙන්න මම අස්සුණත් මැරුණත් මේ ඡන්ද යන්ත්‍රය දැන් දුවන. හැබැයි සම්පූර්ණ සේවාවක් රිප්ලේස් කරන්න අමාරු. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සමග සාකච්ඡාවක් තිබුණා. අපි සාකච්ඡාවක් තිබුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමග සාකච්ඡා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග. කොයි වෙලාවකවත් අපි විශ්වාසිතනවා මේ කිසි කෙනෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි අනෙක් ක්ෂේත්‍රවල ලොකු චේන් එකකින් එන්නේ. කොහොම එක කණ්ඩායම. ඔය පුරුකේ එකක් හැලුණොත් ඒක කරගන්න බෑ. අපි එකෙන් නම් මේ කාටවත් මේකෙන් හැලෙන්න දෙන්නේ නැහැ. මොකද චන්දර විතරක් නෙවෙයි අපේ රට ඉස්සරහට යන්න නම් අපේ රට මේකෙන් බේරිලා තින්නේ අපේ සෞඛ්‍ය සේවය නිසා. ඒකට මේ හැමෝගෙම ලොකු දායකත්වයක් ලැබුණා. කිසි කෙනෙක් මම් පොර න්‍යායේ නැහැ. අපි නැත්තම් බෑ කියලා නැහැ. මේ අතර මෙවර මහ මෙතිවරණයේ තැපල් ඡන්දයේ සලකුණු කිරීම සඳහා ලබන 24 සහ 25 වෙනිදා විශේෂ දින දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යනුව ලබන 24 වෙනිදා පෙරවරු 8:30 සිට පස්වරු 4 දක්වාත් 25 වෙනිදා පෙරවරු 8:30 සිට පස්වරු 2 දක්වාත් මෙම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියි. මෙතෙක් තැපල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපල් ඡන්ද හිමියන් සඳහා දිස්ත්‍රික් මෙතිවරණ කාර්යාලවල මෙම පහසුකම් සලසා ඇති බව මෙතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. එල්පිටී හා හොරණ ප්‍රදේශවලදී අපරාධ කල්ලි සමාජිකයන් දෙදෙනෙකු ගිනියවි සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. එල්පිටී මාහින ගණේකුඩු ප්‍රදේශයේදී ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු අත්අඩංගුවටගෙන ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි. ගිනියවි දෙකක්, ජීව අත්බෝම්බයක්, බොර 12 පතරුම් 6ක්, T56 පතරුම් 23ක්, පතරුම් ගැබක් හා යුදමුදා ඇඳුම් කට්ල කිහිපයක්ද කඩු 3ක්ද සොයාගත්පවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. ගණේගුඩ අටේ කල්ලියේ සුදු අමිලෙහිවත් අමිල රංගර නැමැත්තෙකුයි මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙන්නේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා එල්පිටී පොලිසියට බාර දී තිබෙනවා. මේ අතර හොරණ ඉලිඹ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත රිවල්වරයක් සමග තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය 24 වෙනිදා ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා දීපලවලට හානි සිදු කිරීම, පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දීම ආදී චෝදනා රැසක් මොහුට එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් කිසිවක වාර්තා නොවූ බව සෞඛ්‍යංශ පවසනවා. මෙතකා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2730ක්. මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින් 2048 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් ආසාදිතින් 671 දෙනෙකු රෝහල් කීපයක ප්‍රතිකාර ලැබමින් සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය පවසන්නේ. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන පුද්ගලින් සංඛ්‍යාව 94ක්. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතින් 561 දෙනා අතුරින් 451 දෙනෙකු එහි රැඳවියන් වනවා.
महजन सौख्य परीक्षकोरुंगे वृत्तिय क्रियामार्गय अदवन विट हत्वन दिनटत् क्रियात्मकाय उन्गे गटलु संबंधयेन अद दिनेदी विशेष साक्षात्कारवक सौख्य अमात्यांश बलधारीन समग पवैत्तिन बवयि महजन सौख्य परीक्षकोरुंगे संगमे पवसन्ने मेयतर कंदकाडु कुंडुत्तापन मध्यस्थानी रंदवियन्गे आशुतिन एकसी विसी हतर दिनकु सार्थकव निरोधायनी अवसन कर निवेस्पला पिटत्व गया वन्नी आरक्षक सेना मूलस्थानेट अयत् मोगड हमुदा कंदूरेदी मेम्पिरिस पीसीआर परीक्षण वलट लक्रीमिन अनतुरुवाई मेसी पिटवगे कोरोना मर्दनी वेनुवेन सौख्य अमात्यांशय निकुत कल मार्गोपदेश क्रियात्मक किरीमेदी कर्मांत क्षेत्रयट बलपैमक् एलवी नैति बव गंपा दिस्त्रिक् सौख्य वैद्य निलधारी वैद्य अरुण पालित संपत् महता पवसिनवा गंपा दिस्त्रिक्के कर्मांत शाला सेवकीन दनुवत् किरीमट पियवरगेन ऐति बवयि ए महता वेडिदुरटत् पवसन्ने तमंगे प्रदेशवल पवतीन कर्मांत शालावट निसी सौख्य वैद्य उपदेश लबा दुन्ना ए सौख्य उपदेश अनुव मम हितन्ने सियलुम कर्मांत शाला हिमियन अपे उपदेश निसी परिधि अकुरटम පිලිපැදලා මේ වන විට 100%ක් ඒ ඔවුන්ගේ ඉන්ඩස්ට්‍රීස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා අඛණ්ඩව පවත්වාගෙන යමේ අවස්ථාවට මේ වෙද්දී උදා වුණා. සෑම අවස්ථාවකම නිසි සෞඛ්‍ය උපදේශ අනුව යමින් මේ කර්මත් ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට අපි ලබා දෙනවා ඔවුන් සඳහා. कोरोना वायरस हेतु वेडिम हानीट पत्वेति अमेरिकावे समस्त आसादितीन संख्याव लक्ष हतलिय इक्मवाति बेनवा ये दिनेट वार्तावु आसादितीन हेट हद्दास एकसी हतलियत समगेन ए समगम कैलिफोर्निया हा टेक्सास प्रांतवल वायरस आसादित पावे परीक्षा करन मध्यस्थान असल दिगु पोलीम दकिन्नट लबेनवा पनवा इति नव नीति वलट यटत्व कैलिफोर्निया प्रांते कोंडा कपन स्थान एलिमहने स्थापनी करैति आकारवे एरट माध्य वार्ता कला मे अतर वैरस व्याप्तियन पशु पलमुरट अमेरिका जनाधिपति डोनाल्ड ट्रंप मून आवरण पलदीमी वेदगत्कम अवधारणे कर सिटिया तम समीपतमयान समग समाज दुरस्थ भाव्य तबागत नुहकिनाम अनिवार्यन्म मून आवरण पलदीम सिदुकलेतुबवाय डोनाल्ड ट्रंप प्रकाश कर सिटिये वैरस व्याप्ति बेरारुम तत्वे पीबंद सेबे औबुदयक औट लबी अत्ते मे मोहते बवाय विश्लेषकिन पवसन्ने कोविड 19 हेवात नवे कोरोना वायरस मेवन लोपुरा एक कोटी पनास लक्ष अनुहद्दास हाईसी अनुहाय दिन कुट आसादिने वीति बिनबा सुवे लपायती रोगीन संख्याव अनु एक लक्ष पहलुस दहास हारसी असुदेका वायरसे आसादिने हेतुविन मरण हाय लक्ष दहनम दहास फंसी हेट एकक वार्तावनवा रोटवल हा स्वयंपालन प्रदेश दिसी दहतुनुक वायरस व्याप्ति सिदुवियति बवाई लोक सौख्य संगीता ने पवसन्ने मिनिसुन युदाकनिमीन ब्रसीलिय प्रथम वारट वायरसेट एरहि एनतक अत्तदा बेलीम आरंभ कला चीन समागमक समग एकाबद्ध वाय मिम परीक्षण कटयुतु सिदुवन्ने मेवन वितत लोपुरा वायरसेट एरहि एनत 150क पमन अत्तदा बेलेन अतर इन 23क मिनिसुन युदाकनिमीनुई अत्तदा बेलेन्ने मे अतर ब्रसीले आदिवासी जनताव अतर वायरसे व्याप्तवेमिन पवतिन बव वार्ता वनवा वायरसेन ओउन आरक्षा कर गनीम समस्त लोकेम वगकिम बवाय विश्लेषकिन पेनवा देन्ने मेक्सिकोवे कोरोना मरण संख्याव इहलियामत समग आसादितीन सोया सिदुकरण परीक्षण वेगवत् किरीमिट बलधारीन पियवरगेन तिबेनवा इरट समस्त मरण संख्याव 40000 इक्मवागिये अद दिनेट वार्ता वू मरण 915 समगाय मेवन विट रटिन वार्ता वू समस्त आसादितीन संख्याव 350000 इक्मवा अति बवयि वार्ता वन्ने वैरस आसादितीन संधा क्लोरीन डाइऑक्साइड लबातीमिट बोलिविया सेनेट मंडले अनुमतिय लबादी तिबेनवा ඒ සමග ඖෂධ වෙළඳසැල් අසල දිගු පොලිම් දකින්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ. කෙසේ වුවද ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරන්නේ ක්ලෝරින් ඩයොක්සයිඩ් මිනිස් සිරුරට හානිදායක බවයි. බොලිවියා සෞඛ්‍ය අමාත්‍යාංශයද ඒ ඖෂධයක් ලෙස ආසාදිතින්ට ලබා දීමට මැලිකමක් දක්වනවා. පොදු ජනතාවගේ නිවාස ප්‍රශ්නයේ විසඳීමට දැන්ටමත් සැලසුම් සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් ජනාධිපතිතුමා පත් වූ වහාම සෑම ග්‍රාම නිලධාරී වසමකටම එක් නිවස බැගින් නිවාස 14500කට වඩා ඉදිකර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. श्री लंका पुदुजन पेरमुने महनूर दिस्ट्रिक्ट तरंगवादी अपेक्षक जयतहौर कि जनरल गिहिप्याम अग्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पूजापेटी नगर पसोरुवे जन हमुटद अग्रमात्यवरयाक्ना श्री लंका पुदुजन पेरमुने तरंगवादी अपेक्षक विशाल पेरिसा मेम जन हमुट एक्विटिया
මේ එළවලු වැවිලි කර්මාන්ත තේ ගම්මිරිස් රබර් පෞගිය ආණ්ඩුව කාලේ රබර් මිල පහත වැටුණා තේ ගම්මිරිස් රබර් වලට වගේම අනිකුත් භෝග වලට හොඳ මිලක් ලබා දීමේ වැඩපිළිවෙලකට අපි යනවා දැන් අපි ටයර් හදන චීන සමාගම එන්න ලෑස්ති වෙලා ඉන්නවා 35% රබර් ලංකාවෙන් ගන්න ඕන කියන නියමය අපි කළා තියෙනවා ඒකම මිල අනිවාර්යයෙන්ම රබර් වල අනාගතයේදී වැඩි වෙනවායි කියන එක මම තමුන්වන්සේට මතක් කරන්න ඕන විශේෂයෙන්ම වතු ජනතාවගේ නිවාස ප්‍රශ්නය පිළිබඳව ගැටලුවක් තියෙනවා වතු කරේට විතරක් නෙවෙයි අත වශයෙන් මේ ප්‍රශ්නය ගම්වල රට තියෙනවා ඉතින් අපි ඒවා පිළිබඳව විශේෂ අවධානය යොමු කළා ගම්මාන 14500ක් ග්‍රාමසේවක කොට්ටාස හැම එකේම හාමුදුරුවෝ එක ගයක් බැගින් හදන්න පටන් ගත්තා දැන් මේ වගේවල් හදලා සමහර කිවල් විවුර්ත කිරීම කළත් ඉවරයි එක්සත් ජාතික පක්ෂයේ ගෙවල් හැදුවා නම් හම්බන්තොට පෝස්ටර් ගැව්වේ යාපනයේ ඉතින් යාපනයේ පෝස්ටර් ගහලා කොළඹ පෝස්ටර් ගහලා හම්බන්තොට ගයක් හැදුවම ලුකුවට ගෑ ගහනවා අපි ගෙවල් 14000 ගානක් හැදුවා එක පෝස්ටරයක්වත් ගහන්න නැතුව ඒකයි අපි යෑගේ අතර වෙනස වැඩ කරනවා අපි පෝස්ටර් නැතුව වැඩේ විතරක් කළා ජනතාවට පහසුකම් ලබා දෙනවා. තමන්ගේ ඡන්දය අපතේ හරින්න එපා. අපිට ඡන්ද දෙන්න. පොහොට්ටුවට ඡන්ද දෙන්න. පොහොට්ටුවට ඡන්ද දෙන්නේ රටට ඡන්දයක්. ජාතියට රටට ඡන්දයක් කියන එක මතක තියාගන්න. රට ජාතිය රැකගන්න ඒ ඡන්දේ පාවිච්චි කරන්න. රටේ දියුණුවට ඒක පාවිච්චි කරන්න. ගෙදර ආර්ථිකයේ ශක්තිමත් කළ හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්නපුර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලක්ෂ්මණ මුණසිංහ මහතා රත්නපුර ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමුනේ වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ අයට ආර්ථිකය හසුරවන්න දක්ෂකමක් නැහැ. ඒකම අද කොරෝනා පාලනය කළත් නැහැ. අනික් අතින් අපේ ආර්ථිකය කඩාවැටිලා හැම රටක්ම තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කරන්න ක්‍රියා කරා. ක්‍රියා කළා නෑ ඒක වැදිලා තියෙන gedara අන්න ඒක මතක තියාගන්න. අද අපේ රටට ඩොලර් මිලියන 7000ක විදේශ විනිමය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුව ගෙනියන්න බැරි වෙලා. ආණ්ඩුව ගෙනියන්න මාර්ගයක් නෑ. ආනයන සියල්ලම තහනම් කරනවා. මේ ඇයිට මේක ගොඩ ගන්න බැරි නිසා gedara ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. අපිට වරමක් දෙන්න කියලා අපි කියන්නේ. තම රාජ්‍යයක් යටතේ ආර්ථික නගා සිට වීමට මූල්‍ය උත්තේජන පැකේජයක් හඳුන්වා දෙන බව සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රක්වාන රන්මුල නගරයේ පොදු වෙළඳපොලේ පැවති ජනහමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. සමගී ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟව දෙන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් මෙම ජනහමුව පැවැත්ුණා. ආර්ථිකයට මූල්‍ය උත්තේජක පැකේජයක් ලබා දෙන්නට ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් මූල්‍ය උත්තේජක පැකේජය ලබා නොදෙන එකම රට ශ්‍රී ලංකාව. හිතාදර මිත්‍රවරුනි දුරකථනයෙන් තරඟ කරන සමගි ජන බලවේගයේ අපි ඔබ සියලු දෙනාටම ලබා දෙන බලාපොරොත්තු වන්නේ අනිවාර්යෙන්ම මේ ආර්ථික අර්බුදයෙන් මුළු රටම අපි ගොඩ ගන්නවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ऐसे करणनम अपि योजना करन जन समाजे असरणम कोट्टास नागरिक ग्रामीय दुप्पत प्रजा कुली वेड करन प्रजा स्वयं रकिया लाभी दैनिकव असरण दीवनावक लबन डेली वेज खंडाय आर्थिकय नमदत परक गोडनगिन कम मसकट रुपियाल 20000 बगिन पौलकट लबा देन्नट अपे समगी जन बलवेग रजे अनिवार्यम कटियुतु करनाय कियला मन तमोना श्रमे अवस्थावे प्रकाश වසර 72ක් තුල බිහි වූ රජයන් සිදු කළේ ජනතා ගැටළු නොව පාලකින්ගේ ගැටළු විසඳා ගැනීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ජාතික ජන බලවේගයෙන් තරඟ වදින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන සුනිල් වටවල ජනක අධිකාරී රොෂාන් නානායක්කාර හා මොහමඩ් නිෂාබ්දීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වනාතමුල්ල ප්‍රදේශයේදී මෙම ජන හමුව සංවිධානය කර තිබුණා.
අපි ආණ්ඩුව හදනවා හොඳ සෞඛ්‍ය සේවයක් හදන්න අපිට හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් දෙන්න කියලා. හැබැයි අපිට ලැබුණේ නෑ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ට මේ ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට තියෙන ලෝකේ සුපිරිම සෞඛ්‍ය සේවය. රනිල් වික්‍රමසිංහ අසනීප වුණාම බේත් ගන්න ගිය ඇමරිකාව. රටේ සෞඛ්‍යමති රාජිත් සේනාරත් පපි අමාරු හැදිච්ච වෙලාවේ සිංගප්පූරුවේ එලිසබෙත් රෝලින් ඇම්බියුලන්ස් ගුවන් යානයක් ගෙනාවා. ඇම්බියුලන්ස් ගුවන් යානය. හරිද? දොස්තරයි නර්ස්ලාත් එක්ක ගෙනල්ලා රාජිත පටවල් ගිය එලිසබෙත් රෝල්. රටේ සෞඛ්‍යමති බේත් ගන්න යන සිංගප්පූරුවට ආණ්ඩුව ලක්ෂ 100ක් දුන්නා. රාජිතට බේත් ගන්න. ඒස අපි අවුරුදු 72ක් ආණ්ඩුව හදාගත්තා. හදාගත්ත හැම ආණ්ඩුවක්ම කළා කියන දේ තමයි පාලකයාගේ ප්‍රශ්න විසඳගත්. අපි තමුන්නාන්සලට ආරාධනා කරන නාමි. පාලකයාගේ ප්‍රශ්න විසඳගත් ආණ්ඩුව වෙනුවට ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් ජනතාව අපි ඔක්කොම එකතු වෙලා හදමු කියලා ආරාධනා කරන තමයි අපි තමුන්නාන්සල හම්බෙන්නා. මහමෙතිවනේ පැවැත්වෙන දිනේ දිනෙන් දින ලංවීම සමග විවිධ මාතෘකා පිළිබඳ දේශපාලන වේදිකාවේ සාකච්ඡා වෙනවා. ඒ සඳහා ඉඩ සැලසෙන 20/20 ජනමතය දැන්. සජිත් චම්පික බලවේගය වුණානේ. එතකොට මේකේ අරමුණ චම්පික රණවක මහත්මයාගේ ඇජෙන්ඩා එකක්ද කියන සැකේ තමයි එක්සත් ජාතික පාක්ෂිකයන් අතර තියෙන්නේ. ඒ නිසා සජිත් චම්පික බලවේගයට එහෙම යන්න පුළුවන්. නමුත් එක්සත් ජාතික පක්ෂය හරි මාර්ගේ යනවා. අද මේ අලියට අභියෝගයක් කරන්න හදනවා. ඒක නිකන් අලියාගේ ඇඟ උඩ මැස්සෙක් ඇවිල්ලා වැස්සයි වගේ. ඒකට අලියාට ප්‍රශ්නයක් නැහනේ. අලියාගේ ඇඟේ මැස්සෙක් වැහුවට ගානක්වත් නැහැලු. මං කියන්න කැමති මහත්තයෝ, ඔය ඉන්නේ නියම අලියා නෙමෙයි, ඔය අසුචි ගාගත්ත අලියෙක් ඉන්නේ. උගේ ඇඟේ මැස්ස වහන්නේ නැහැ. උගේ ඇඟේ වහන්නේ නිල මැස්සෝ. අලියා අසුචි ගාගත්ත අලියෙක් උනේ තමුන්නාසලා හින්දායි රවි කරුණානායක මහත්තයෝ මතක තියාගන්න. යම් පුද්ගලයා මට දුරකථනයෙන් අවතලා කිව්වා මේ දුරකථනය හැදුවේ ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල් කියන පුද්ගලයා, මේ දුරකථනයේ කන්නේ සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයා කියන එක. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? දේශපාලනේ තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් අපි ජනාධිපතිවරයාව අවුරුදු 5කට පත් කරනවා. පරදිච්ච වුණේ මොකද කරන්නේ? පරදිච්ච දවසේ ඉඳන් දිනපතා විවේචනය කරනවා. දිනපතා මොන දේ කරත් වරදී කියනවා. ඉතින් රටක් නැගිටියද? සහෝදරනි, කොරෝනා එනකොට සජිත් මහත්තයා මම හිටියනම් විශාල සංවර්ධනයක් අපි ජනතාවට අස්ස සිල්ලක් ලබා දෙනවා. එක පවුලකට අපි 20000 ගානේ දුන්නා නම්, පවුල් 20කට දුන්නා නම් අපිට දෙන්න වෙන්නේ මිලියන 80යි. රුපියල් 20000 ගානේ මාස දෙකයි. මාස දෙකට වැඩිය සජිත් මහත්තයා අපි දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා මට මතකයි, එතුමා ගියසරේ ජනාධිපතිවරණේ විශාල ණයකින් ඉන්නවයි කියන එතුමා ප්‍රකාශ කරලා තිබුණා. රාජ්‍ය මට්ටමින් අපි දන්නවා රුපියල් 5000 මේ රජයේ දුන්නේ බොහොම අමාරුයි. ඉතින් රාජ්‍ය මට්ටමකින් දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතුමා සමහරවිට පෞද්ගලික මට්ටමකින් දෙන්න උත්සාහයක් තියනවා දන්නේ නැහැ රුපියල් 20000. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රැලි ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ජනතා රැල්ල තමයි එතුමාට නැත්තේ. කොරෝනා රැල්ල ඉල්ල එතුමාට ගොඩ යන්න බෑ. එතුමා ජනතා රැල්ලක් හදා ගන්නට ඕනේ. දෙමළ බෙදුම්වාදී සමහර දේශපාලඥයෝ, එකට අපේ සිංහල දේශපාලඥයෝත් ඉන්නවා, මුස්ලිම් දේශපාලඥයෝත් ඉන්නවා. ඔවුන් නිසා තමයි මේ ජාතීන් අතර අනවබෝධය වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් හිතන්න, උතුරට ඊළමක් දුන්නොත් එහෙම දකුණේ මේ දෙමළ ජනතාවට සිංහලොස්සක සමගින් ඉන්න පුළුවන්ද බෑ? මුස්ලිම් අය සමගින් ඉන්නවද බෑ? ඒක තමයි මම කියන්නේ මුළු එක රටක් අපිට තියෙන්න ඕනේ. ඡන්දයට එනකොට අපි මොනවද කරන්නේ? මුස්ලිම් මිනිහව ආරක්ෂා කරගෙන මුස්ලිම් මිනිහට නැවත තමන්ගේ ගම්බිම්වලට යන්න අවස්ථාව සැලසලා දුන්නු වහින්ද මහත්තයාගේ සහෝදරයා ගෝඨාභය මහත්තයාට දෙනවා 10%. මුස්ලිම් මිනිහට සම්පූර්ණ විනාශයට පාරකප්පු සජිත් ප්�රේමදාසට මහත්තයාට දෙනවා 90%. හරිද? මේමද අපි කෘතගුණ සැලකන්නේ? අපි ලැජ්ජ විය යුතු නැද්ද මුත්‍රි මිත්‍රවරු? මේගොල්ල මුස්ලිම් කොංග්‍රස් පීටුව ගැන, ඕල් ශිලෝන් මුස්ලිම් කොංග්‍රස් පීටුව ගැන, ඊයේ පෙරේද මම දැක්කා උලමා කොංග්‍රස්යේකුත් පීටුව ගැන. ඕනද මේවා? අපිට ඕන මේ ජාතිවාදී පක්ෂද? අපිට ඕන ජාතිවාදයෙන් තොර ජාතික දේශපාලනය. ඒ සමගින් අද නියමිත දේවා ප්‍රවෘත්ති නේමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.